2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම ලබන 15 වනදා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එදිනට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමටයි තීරණය කර තිබෙන්නේ. එදින පෙරවරු 9 සිට 11:30 දක්වා නාමයෝජන සඳහා විරෝධතා දැක්වීම සඳහා කාල වේලාව වෙන් කර තිබෙනවා. ස්වාධීනව ඉදිරිපත් වෙන සහ වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා ලකුණු වෙන් කිරීම සිදුවන්නේ විරෝධතා කාල සීමාව අවසන් වීමෙන් පසුයි. මෙම කාල සීමාව තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පිහිටි සරණමාවත ආශ්‍රිත කලාපයේට විශේෂ ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේක්ෂකයා සමග නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තාටත් තෝරාගත් තවත් එක් තැනැත්තෙකුටත් නාම යෝජනා ශාලාවට ඇතුළු වීම සඳහා අවසර තිබෙනවා. තවත් අමුත්තන් 3 දෙනෙකුට මැතිවරණ මහලිකම් කාර්යාලයේ යාබද ගොඩනැගිල්ලේ රැඳී සිටීමට පහසුකම් සලසා තිබෙනවා. නාම යෝජනා භාර දීමෙන් පසුව පෙළපාලි පැවැත්වීමට හැකියාවක් නැහැ. පිළිගැනීම සිදු කරනවා නම් ඒක සිදු කරලා සාමකාමීව විසිර යාම තමයි කළ යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා නාම යෝජනා භාරගෙන දින 5ක් ඇතුළත ඒ අදාළ අපේක්ෂකයන් සහ බලයලත් නියෝජිතයින් කැඳවා එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල තීරණය කිරීම. මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කිරීම අද සිදු කෙරුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. රොෂාන් රණසිංහෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වෙනුවෙන් අප තන්පත් කිරීම සඳහා තමයි අද දවසේ ආවේ. ඉතින් අපි ඇත්තටම ක්‍රිකට් සම්බන්ධව ගැටලුවේදී ඉඳන් හැම අවස්ථාවකදීම ඇමතුමා ජනතාව වෙනුවෙන් ඒ තීරණ ගත්තා. විශේෂයෙන්ම වංචාව දූෂණය සම්බන්ධව නිරන්තරයෙන්ම එළියට ඇවිල්ලා කතා කරා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ 2,21,00,000 ජනතාවක් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේ නායකයෙක් මේ රටේ නායකයා හැටියට පත් කරගන්න. එසේම ඇප තැන්පත් කිරීමේ කටයුතු ලබන 14 වනදා මධ්‍යාහන 12ට අවසන් වීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ සංවිධාන 4ක් ඉල්ලීම් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. යුරෝපීය සංගමයේ කොමන්වෙල්ත් ගෲප් එකේ මේ කට්ටිය ඔක්කොම දැන් ඉල්ලලා තියෙනවා. ඒකට අමතරව ගත්තොත් ඇන්ෆරල් ආයතනය සහ අපේ දකුණු ආසියානු ටික නැතිනම් වෘත්තිගයන්ගේ සංසදය මේ හතරගොල්ල දැන් අපෙන් ඉල්ලලා තියෙනවා. මේ නිරීක්ෂණ කටයුතු සඳහා එස්දා අවශ්‍ය මූලික කටයුතු මෙලින් සාකච්ඡා කරමින් පවතිනවා. ඔයාලට අපි දන්නවා ජනතාවක් සම්බන්ධයෙන් ගත්තොත් ඒ විදේශ නිරීක්ෂකයන් සඳහා අපි ඉඩ කඩ දෙනවා. ඊට අමතරව දේශීය නිරීක්ෂකයන් සංවිධාන දේශීය වශයෙන් නිරීක්ෂණ කටයුතු වල නියුක්ත වෙනවා. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 337ක්ද වාර්තා වී තිබෙනවා. නීති උල්ලංඝනය කිරීම 329ක් වෙනත් පැමිණිලි 7ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඊට ඇතුළත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.